ආයුබෝවන් ඔබ හැම දෙනාටම. ඉරිදා දවසේ දම්සක් නැද ධර්මදේශනය ශ්‍රවණය කරන්නයි අපි මෙතැන් සිට සූදානම් වන්නේ. ලෝතුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අපි මේ ජීවත්වන ලෝකය කෙලෙස් මලින් පිරි ලෝකයක්. මේ කෙලෙස් මලින් පිරි ලෝකයේ තුල උන්වහන්සේ නෙළුමක් මෙන් මේ කෙලෙස් වලින් ඉවත් වෙලා ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කළා. ධම්මපදයේ තැනක උන්වහන්සේ මෙන්න මෙසේ සඳහන් කරනවා. නුවණැත්තා රිදීෙහි මල හරින රන් කරුවා මෙන් මොහොතක් මොහොතක් පාසා ටිකෙන් ටික පිළිවෙලින් තමාගේ කෙලෙස් මල ඉවත් කරගන්නේය. කෙලෙස් මලින් ඔබ ඉවත්වන්නට ඉවත්වන්නට ඔබට නිවන් මඟ දොරටු ඉක්මනින් විවරවනවා ඇති. නිවන් මඟ දොර විවර කරගන්නට නිරන්තරයෙන් පින් දහම් කළ යුතුයි. කෙලෙස් වලින් මිදිය යුතුයි. නුවණැත්තෙක් නම් ඔබ කළ යුත්තේ මේ මනුෂ්‍යාත්ම භවය තුල වැඩි වැඩියෙන් පින් දහම් පිරීම පමණයි. ඒ වෙනුවෙන් අපේ ගරු ස්වාමින් වහන්සේ අද දවසේ දේශනා කරන මේ දහම් කරුණුත් ඔබට අත්වලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙතෙන් සිට සිරස FM ඉරිදා දම්සක් නැද ධර්මදේශනයේ පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වකව ආරාධනා කරන්නේ හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය ආචාර්ය පූජ්‍ය නාගොඩ සද්ධාලෝක ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමීනි. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යාතේ සංතේ සංසත්තානං ථම්බි ථම්බි සත්තනිකායේ ජරා ජීර්ණතා කණ්ණිච්ඡං පාලිච්ඡං වලිත්ත චතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං උච්චති ආවුසෝ ජරාතිති ඒමාගේ ස්වාමියෝ භාග්‍යවන්තු අරියත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විසින් දුක දුකට හේතුවද දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මයෝ සුවසේ අවබෝධකට වදාළ බැවින් සම්මා සම්බුද්ධවනසේක සම්මා සම්බුද්ධ නමැති ඒ උත්තම බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා වේවා. අතිගෞරවාස්පද
පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් සිල් මෑණියන් වහන්සේලා ඇතුළුකොට සද්ධර්මයේ ඇසීමට ප්‍රියකරන ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක පද්මයෙන් වදාළ ඉතාමත්ම වටිනා උතුම් ජින වචන ස්වල්පයක්, බුද්ධ වචන ස්වල්පයක් මාතෘකා තන්හි තබන්ට යෙදුනේ. විශේෂයෙන්ම මේ ජරා මරණ සංඛ්‍යාත සංසාර දුක පිළිබඳව ඉතාම කෙටියෙන් මජ්ඣිම නිකායේ විභංග වර්ගයට ඇතුළත් වන මේ සච්ච විභංග සූත්‍රාන්ත දේශනාවෙහි ධර්ම පාඨයක්. ලෝතුර තථාගත බුදුරජාණන් වහන්සේලා ලෝකයේහි පහළවන්නේම පින්වත්නි, ලෝකෙහි ජීවත්වන දුක පිළිබඳව අවබෝධයක් නොමැති, ඊට හේතුව දුක උපදවන හේතුව දන්නේ නැති, ඒ හේතුව නිරුද්ධ කිරීම වූ නිවන, එහෙම නැත්නම් සමුදය නිරෝධය කිරීම නම් වූ නිර්වාණය, චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානය, ඒ සඳහා වැඩි යුතු මාර්ග පිළිවෙත නොදන්න ලෝක සත්වයාට මේ උතුම් කාරණා හතර අවබෝධ කරලා දීලා මේ ලෝක සත්වය සංසාර දුකෙන් නිදහස් කිරීමේ පවිත්‍ර අදහසින්. එනිසා සාරා සංකේහිය කල්පලක්ෂයක් මුළුල්ලෙහි, අටහ සංකේහිය කල්පලක්ෂයක් මුළුල්ලෙහි, සෝලසා සංකේහිය කල්පලක්ෂයක් මුළුල්ලෙහි යන අසංකේය ගණන් කල්පලක්ෂ ගණන් සංසාර ගමනේදී තමන් වහන්සේලා පාරමී භූමියට ජීවිතය පරිත්‍යාග කරමින්, පාරමී ධර්ම මුදුන් පමුණවා ගනිමින්, බෝධි සම්භාර ධර්මයන් දියුණු කරමින් මේ සාති දීර්ඝ කාලයක් මුළුල්ලේ වඩන උත්සාහය, වඩන වීර සම්පදාවෙහි ප්‍රතිඵලයයි ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වීම. එනිසා ඒ බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධය අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහීනම්මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. අභිඤ්ඤයං අභිඤ්ඤාතං, දැනගත යුතු වූ සියලුම ධර්මතාවයන් අවබෝධයන් බුදුරජාණන් වහන්සේලා ගේ නුවණ සතුව පවතින අවබෝධ කළ තියෙන්නේ. උන්වහන්සේට ආය අවබෝධ කරන්න කියලා ඉතිරි වෙච්ච ධර්ම සමූහයක් මේ තුන් ලෝක ධාතුවේ ඇත්තේ නැහැ පින්වත්නි. බාහිර ලෝකයේ පිළිබඳව, විශ්වය පිළිබඳව, භෞතිකයේ පිළිබඳව, එවැගේම ආධ්‍යාත්මික වශයෙන් උන්වහන්සේ අවබෝධ කළ යුතු වූ හිත අවබෝධ කරලා තිබුණා. එනිසා අභිඤ්ඤයං අභිඤ්ඤාතං, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේම අවබෝධ කළා, මුළු ලෝකයේම අවබෝධ කළා. සංස්කාර ලෝකය, අවකාශ ලෝකය ආදී මිසෙල් ලෝකයන් අවබෝධ කළා. භාවේ තබ්බංච භාවිතං, භාවිතා කළ යුතු, එහෙම නැත්නම් ප්‍රායෝගික වශයෙන් පිළිපැදිය යුතු යම් පිළිවෙත් ධර්ම සමූහයක් මේ ලෝකෙ තියෙනවා නම් නිවන සඳහා, උතුම් අවබෝධය සඳහා ඒ භාවිතා කළ යුතු ධර්ම පරිපූර්ණ වශයෙන්ම භාවිතා කරලා අවසන් කළා. ඒ භාවිතා ඥානය ඇති වුණා. භාවේ තබ්බංච භාවිතං, ආරෂ්ඨාංක මාර්ගයේ භාවිතා වශයෙන් පරිපූර්ණ කළා. පහ තබ්බං පහීනම්මි, ප්‍රහාණය කළ යුතු යම් ධර්ම සමූහයක් මේ ලෝකෙ හිතේද්ද, ඒවට කියනෝ ලාමක ධර්ම, එහෙම නැත්නම් පාපක ධර්ම කියලා. මේ පාපක ධර්ම නොහොත් කලු කර්ම, එහෙම නැත්නම් අකුසල කර්ම, රාග ద్వේෂ මෝහ කියන අකුසල් මුල්, අකුසල් උපදවන මුල්, අකුසල් මුල් සම්පූර්ණ වශයෙන් උන්වහන්සේ ප්‍රහාණය කළා. පහ තම්බම් පහිනම් මේ. ඒක බුදුරජාණන් වහන්සේගේ බුදු හිතේ අකුසල් නැහැ පින්වත්නි. රාග සිතක් පහළ වෙන්නේ නැහැ, ద్వේෂ සිතක් තරහක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මෝහය ඇති වෙන්නේ, ආත්ම දෘෂ්ටි ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවගේ, පෘථග්ජනයාගේ රාගදේශ මෝහ මාන්‍යාදී මේක 1500කට අධිකව කෙලෙස් ඇති වෙන, උපදිනව, පවතින යනුව ජීවත් වෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආකාරයෙන් මොනම විදිහකටවත් කෙලෙස් හිතක් උපදින්නේ නැහැ, ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලාවකුත් නැහැ. භාවේ තබ්බංච භාවිතං, ඊළඟට පහ තබ්බම් පහීනම් මේ කාරණේ විස්තර කළා. ප්‍රහාණය කරපු කෙලෙස් ඇති, කියන්නේ කෙලෙස් ප්‍රහාණය කළා කියන කාරණේ. තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ, එනිසා
බ්‍රහ්මණ කියලා කියනවා නැත්නම් බුදුරජාණන් වහන්සේ කියලා හඳුන්වනවා. කෙබඳු කාරණා නිසාද? දැනගත යුතු සියලු ධර්මයන් පරිපූර්ණ වශයෙන්ම දැන අවබෝධ කළ බැවින්ද භාවේතබ්බංච භාවිතං අරියටංගි මාර්ගය අරෂ්ඨාංගික මාර්ගය ඊතාමත්ම පිරිසිදුව නිවරදිව පිළිවෙලව භාවිතා කළ බැවින්ද පහතබ්බං පහිනම් මේ ප්‍රහාණය කළ යුතු සියලු පාප ගාමක ධර්ම කුසල කර්ම සියලු ප්‍රහාණය කළ බැවින්ද බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මණ කියලා හඳුන්වනවා. මේ උතුම් අවබෝධයේ පින්වත්නි මේ ලෝකෙහි පළවෙනි වතාවට අවබෝධ කරපු ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. මේ උතුම් අවබෝධය බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර ධර්ම බෝසත්න් වහන්සේ නමක් ඇටියට සාරා සංකල්ප ලක්ෂයක් මුළුල්ලෙහිම පෙරුම් දම් පුරමින් අවබෝධ කරන්ට අවශ්‍ය සුදුසුකම සකස් කරගෙන පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ එදා බරණැස ඉසිපතන මිගදායේදී ධම්මචක්ක ප්‍රවර්තන සූත්‍රාන්ත දේශනාව උන්වහන්සේ සිද්ධ කළේ, මංගල ධර්ම දේශනාව සිද්ධ කළේ මෙන්න මේ අවබෝධයෙන්. තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්ධේන භාරානසියං ඉසිපතනේ මිගදාය අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනීනවා බ්‍රාහ්මනීනවා දේවීනවා මාරීනවා බ්‍රාහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති. තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් උනේ ඉසිපතන මිගදායේ ඔය දේශනාව කරන්නේ. අපපතිවත්තියං කිසි කෙනෙකුට ඒ උතුම් බුද්ධත්වය බුද්ධඥානය ආපස්සට පෙරලන්න බෑ. එහෙම නෙවෙයි කියලා කියන්න බෑ. හේතු සහිතව හේතු රහිතව යමෙක් ප්‍රකාශ කරන්න පුළුවන් එහෙම නෙවෙයි කියලා. නමුත් හේතු සහිතව අපපතිවත්තියං සමනීනවා බ්‍රහ්මනීනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති. කිසිම ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට දෙවියෙකුට මාරයෙකුට බමුණෙකුට කේනචිවා ලෝකස්මින් කිසිම කෙනෙකුට මේ ලෝකයේ අපපතිවත් ආපස්සට පෙරලන්න බෑ. එව නෙවෙයි කියලා බුද්ධ වචනේ. එනිසායි භාග්‍යවත් අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ අවබෝධයෙන් පින්වත්නි දේශනා කොට වදාළ උතුම් ගාම්භීර ධර්මය අපේ ජීවිතවලට ඉතාම මැනවින් ප්‍රයෝජන සහිතයි. නිවන අවබෝධ කිරීම සඳහා ජීවිතාවබෝධය සඳහා උත්සාහ කරන ඔබ අපි ඉන් මෙහා පැත්තේ තියෙන ඒ කියන්නේ ලෞකික ජීවිතය පිළිබඳව වුණත් බුදුරජාණන් වහන්සේගේ දේශනා පිළිබඳව ආගම් ભેදයකින් තොරව ඥානවන්තයෝ බොහෝසෙයින්ම උත්සාහවත් වෙනවා මේ දේශනාවන් ජීවිතයට ගලප ගන්නට. පින්වත්නි ජීවිතයේ යම්කිසි සැනසීමක් ලබන්නට නම් ජීවිතයේ කාය විවේක චිත්ත විවේක උපදී විවේක ලබන්නට නම් මානසික සුවයක් විවේකයක් ලබන්නට නම් අවසාන වශයෙන් උපදී විවේකයේ දක්වා යන්නටත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තරම් කිසිදු දේශනාවක් පින්වත් මේ තුන් ලෝක ධාතුවේ ඇත්තේ නැහැ. සැනසීම පිණිස පවතින. එනිසා අපි තාම ගෞරවයෙන් සද්ධාවෙන් සහ විශ්වාසයෙන් යුක්තව නුවණින් මේ උතුම් ධර්ම කාරණා අහන්න ඕනේ, ශ්‍රවණය කර ගන්නට ඕනේ. සුතා දතා පරිචිතා යනාදි වශයෙන් හොඳින් අහන්න ඕනේ. මුලින්ම කරන්න ඕනේ අහන එකනේ, නුවණින් අහන්න ඕනේ. ඊළඟට දරා ගන්නට ඕනේ මේ ධර්ම කාරණා පිළිබඳව දැරීමක් තියෙන්න ඕනි. අද ලෝකයේ දිහා බලනකොට දැරීමේ ශක්තිය හුඟක් අඩුයි. මනසේ රැඳෙන්නේ නැහැ. හරියට අර නිලුම් කොළයක දිය නොරැඳෙන්නාක් මෙන් මේ ධර්ම කාරණා උසස් විදිය ගැඹුරු කාරණා මනසේ තැම්පත් වීම අඩුයි. ස්මරණය කිරීමේ ශක්තිය අඩුයි. ඊට හේතුවක් තියෙනවා මේ විපරීත ලෝකයේ විපරීත මානසිකත්වයන් ඇහැ කන නාසය දිවකය මනස හරහා අරමුණු වලින් විපරීත වීම. දෙනිසා මේ වගේ මොහොතක තමයි හිත සංසුන් වෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය ඇති කරගෙන අනේ අපේ භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ තරම් ගැඹුරු ධර්මයක් අපට දේශනා කළේ අපි ජීවිතය අවබෝධ කරගන්න නේද? ඒ නිසා සියලු කටයුතු පසෙක තියන්න ඕනේ වෙලාවට. තස්මායි භෝකිච්ච මඤ්ඤප්පහාය තියෙන වැඩ ඔක්කොම පසෙක තියලා කල්ප කෝටි ගානකින්වත් අහන්න නොලැබෙන මේ ධර්මය අහගන්න ඕනේ කියලා ඥානවන්තව කල්පනා කරගෙන ධර්මය අහනකොට හොඳින් ධර්මයේ මනසේ තැම්පත් වෙනවා. ඒ ධර්මයේ හොඳින් අහලා සුතා දතා දරාගෙන පරිචිතා හොඳින් මනසින් වෙනෙහි කරන්නට පුරුදු වෙන්නට ඕනි, පරිශීලනය කරන්නට. ඒ සම්පින්වත්නි බුදුරජාණන් වහන්සේ
ගේ ධර්මෙහි සඳහන් මේ සච්චේබංග සූත්‍රාන්ත දේශනාවේ ධර්ම පාඨයක් මා මතක් කළේ. යා තේසං තේසං සත්තානං තම්බි තම්බි සත්තනිකායේ ජරා ජීරණතා. මේ ජීවිතයේ තියෙන ඇත්ත හරිය, ජීවිතේ ඇත්ත ටික තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ අසුභවාදී සංකල්පම දරුව කෙනෙක් කියලා. ශාස්ත්‍රඥ වහන්සේ නමක් නෑ පින්වත්නි. ජීවිතේ අපි සංගවාගෙන ඉන්න ලෝකයට නොපෙන්වන, ලෝකයෙන් වහං කරන්න උත්සාහ කරන ජීවිතේ ඇත්ත ඇති හැටියෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවන් තුල අපට ඉතාම පැහැදිලි කරලා තියෙන්නේ. එවැත්නි ජරාව කියලා කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. ඒ සත්වයන්ගේ යාතේ සන්තේසං තම්බි තම්බි සත්තනිකායේ සත්තු නිකායන් වල, සත්තු කොට්ටාසයන් වල ජරා ජීරණතා, යම් ජරාවට යාමක්, ජීරණතා දිරීමක්, එහෙම නැත්නම් කැඩුණු බවක්, ඛණ්ඩිච්ඡං පාලිච්ඡං, එවැගේම බිඳුණු බවක් වේද. දැන් හිසකෙස් පිළිබඳව ගන්න. ඒ හිසකෙස් වල දිරීමක්, දිරණ ස්වභාවයක්, කැඩෙන ස්වභාවයක්, දැන් ශරීරයේ සමගත්තම හැම රැලි වැටෙන ස්වභාවය. එවැගේම ජීවිතයේ නිමාව, එක ජීවිතයක ආයුණු සංහානි, ආයුෂ පිරිහීම, එවැගේම නොඑක් ආකාරයෙන් ඉඳුරන් පිරිහීම, ඉන්ද්‍රියානං පරිපාකෝ আদি නොය ස්වභාවයන්ට මේ කයපත් වෙනවා. ඉතින් ඒකට කියනවා ජරාව කියලා. හම රැලි වැටීම, හිසකෙස් පැසීම, ගැළවීම, කැඩීම, බිඳියම්, ආයුෂයගේ පිරිහීම, ආයුෂ ඉවරවීම আদি මේ කියන අප්‍රමාණ දුක් රැස මේ කය හා සම්බන්ධයි. එනිසා මේ සියලුම සත්වයන් පින්වත්නි වයසට යාමට අකමැති වුණත්, තරුණ බවට ප්‍රිය වුණත්, මනාප වුණත්, ඒ තරුණ බව ගෙවි ගොස් මහලු බවට පත් වෙනවා. ඒ වගේම හොඳට පෙනිච්ච ඇස් දෙක වයෝවෘද්ධ භාවයට ජරාවට යනකොට නොපෙනී යාමින් යුක්ත වෙනවා. එපමණක් නෙවෙයි, කන ඇසීම දුර්වල වෙනවා. ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්න ස්වභාවය පැහැදිලි නැති වෙලා යනවා. දැන් කන වෙනද හොඳට ඇහුණා, දැන් ඇහෙන දේ පැහැදිලි නෑ. වෙනද හොඳට දෘෂ්ටිගත වුණා මසස්, නමුත් දැන් දෘෂ්ටිගත වෙන්නේ නෑ. පෙනීම දුර්වලයි, කායික ශක්තිය දුර්වලයි නේ. එදා ඉතාම ලස්සනට අතීතයේ තිබුණු සම රැලි වැටිලා කොන්ද කුඩු වෙලා, එදා බොහොම ලස්සනට ප්‍රියමනාප ස්වරූපයෙන් තිබිච්ච මේ කය මුහුණ අද අවලස්සන භාවයට පත් වෙලා, දැන් අවුරුදු 18ක 19ක 20 25ක වගේ තරුණියකගේ ස්වභාවයත් රූප ස්වභාවේ, අවුරුදු 80ක 85ක වගේ ආච්චි අම්ම කෙනෙක්ගේ ස්වභාවයත් බලනකොට ඉතාමත්ම මනවින් අපට දකින්නට පුළුවන් කායගත සති භාවනාව තුලින්. තේසා පින්වත්නි, මෙන්න මේ ජරාවටපත් වීම දුකක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ නිසයි. ඉතින් මේ කරුණ පිළිබඳව පින්වත්නි නුවණින් හිතන්නට ඕනේ. අපි කොයිතරම් මේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියා කොයිතරම් කල්පනා කර කර කොයිතරම් කතා කළත්, සැබවින්ම මේ தત્ත්වය මේ මගේ කියලා අරමුණු කරගෙන උපාදාන කරගෙන ඉන්න මේ කයට, මේ ජීවිතයට උරුමයි. එහෙනම් මේ කය පිළිබඳව, මේ ජීවිතය පිළිබඳව තියෙන ආත්ම ග්‍රහණය, මගේ මගේ කියලා අල්ලගෙන ඉන්න ස්වභාවය දුරු කරන්නට උත්සාහවත් වෙන්නට ඕනේ මේ ආදීනව ගැන හිතලා, නේද? එතකොට තමයි බුද්ධ දේශනාවට අනුව මේ ජරා දුක අවබෝධ කර ගැනීමේ ශක්තිය ලැබෙන්නේ. ඉතින් උපන්නා වූ සත්වයා උපන්දා පටන් මරණය දක්වාම වෙන මොනවත් වෙන්නේ නැහැ. ඒ ජීවිතයේ ජරාවටපත් වීම, ව්‍යාධියටපත් වීම ආදී මේ දුක් රැස ගොදුරු කර ගැනීම මුළු ජීවිත කාලයේම ජීවත් වෙනකන් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරමු, අපේ ජීවිතය ජරාවටපත් වෙලා යනවා. මේ ජරාවටපත් වීම අද ඊයේ පටන් ගත් එකක් නෙවෙයි, උපන් හැම තැනකදීම මේ ජරාවටපත් වීම වුණා. ඉතින් මතු ජීවිතත් අපිට ලැබුණොත් ඒ ජීවිතවලත් ඕකයි ස්වභාවය. ඒ නිසා අපි මේ ජරාවටපත් වීම සඳහා සූදානම් කය, මේ ජීවිතය ගැන අවබෝධයක් ඇති කර ගන්න නම් එහි තියෙන නිසාරය ගැන, නිසරු පැත්ත ගැන, ඇත්ත ස්වභාවය ගැන මේ විදිහට ජරා දුක පිළිබඳ, ජරාවටපත් වීම, මහලු වයසටපත් වීම, දුකක් කියන මානසිකාරයේ ඇතිව වාසය කරන්න උනේ. එතකොට පින්වත්නි උඟා කරදර අඩුයි, මේ හිතට ගොඩක්ම පීඩා පමුණුවන්නේ මේ ආත්ම දෘෂ්ටිය නිසා, මමායනිය නිසා. දැන් තමන්ගේ කායටත් අනුන්ගේ කායටත් උපාදාන කරගන්න යන උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ පිළිබඳව නුවණින් වාසය කරනවා.
ඉතින් මේ ජාති දුකෙන් ආරම්භ වෙලා හට ගැනීමේ දුකෙන් ආරම්භ වෙලා දැන් ඊළඟට ජරාවට යාම පිළිබඳව අපි කතා කළේ. ඒසා අපි මේ ජරාවගේ අවසානයේ අකමැතිම තත්වයට මරණයට මුහුණ දෙන්නට ඕනි. යතේසං තේසං සත්තානං ධම්මාසන්ත නිකාය උච්චති. මේ මරණය කියන ධර්මතාවය ගොදුරු කර ගැනීම සඳහා කිසිම කෙනෙක් මේ ලෝකේ කැමති නැහැ. මේ ලෝකේ අකමැතිම වචනය තමයි මරණය. මරණං කාලකිරියා, කන්දානං බේදෝ, කලේබරස්ස නික්කේපෝ, ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ, ඉදං උච්චති මරණං. බුද්ධ වචනේ සඳහන් වෙන්නේ එහෙම. මහණෙනි, මරණය කියන්නේ මොකද්ද? ඒ සත්ව කුලවල ඒ කොටස්වල හටගත් යම් සත්වයෙක් වෙනවනම් එහි චුතවීමක්, බිඳී යාමක්, අතුරුදහන් වීමක් සිද්ධ වෙනවනම් ඒට කියනවා මරණය කියලා, කාලක්‍රියාව කියලා. කාලක්‍රියා කරනවා කියන්නේ ස්කන්ධයන්ගේ බිඳී යාමක්, එහෙමත් ශරීරයේ අතහැර යාමක්, ජීවිතින්ද්‍රිය සිඳී යාමක් තියෙනවනම් ඒට කියනවා මරණය කියලා. ඉතින් මේ සියලුම සත්වයෝ මරණයට බයයි, අකමැති. නමුත් මනුස්ස ලෝකේ උපන් සත්වයෝ, ඒ මනුස්ස ලෝකේ ආවසය අවසන් වුණාම මියන්ට දෙව්ලොවත් චුත වීමක් තියෙනවා නේ. ඒ නිසා මෙන්න මේ මරණය කියන්නේ දුකක් කියන එක අපි අවබෝධ කරගන්න නම් ඒ ගැන සිහි කරන්නට ඕනේ. එහෙම නැති තාක් මරණය පිළිබඳව අපිට බය ඇති වෙන්නේ නැහැ. දැන් මේ මරණ ධර්මතාවය කියන කාරණය පින්වත්නි හැමදාම සංසාරයේ තියෙන කරුණක්. මේ ජීවිතේ අපි මරණයට මුහුණ දීලා අත්දැකීමක් අරගෙන ඇවිත් ආයි විස්තර කරන්න බෑ. මොකද හේතුව එතනින් මැරෙන නිසා. නැත්නම් මරණයේ තියෙන වේදනාත්මක ස්වභාවය, මරණයේ තියෙන අමීරි කටුක අත්දැකීම පින්වත්නි පුදුමයි. අනාථපිණ්ඩික සිටුවරය විස්තර කළේ වැල්පටවල් කිහිපයකින් මේ හිස බෙල්ල තද කරනවා වගේ, සැතකින් මේ කුස කපනවා වගේ වේදනාවක් දැනෙනවා, මුළු ශරීරෙම කපනවා වගේ දැනෙනවා. ඒ වගේ මරණෙහි දුක පින්වත්නි අප්‍රමාණයි. ඉතින් මරණය නොඑක් නොඑක ආකාරයෙන් සිද්ධ වෙන්නට පුළුවන්. කම්මක්කය මරණය කියන කර්මයාගේ ගෙවි යාම නිසා මරණය වෙන්න පුළුවන්. ආයුක්කය මරණය ආයුෂයේ ගෙවි යාම නිසා මැරෙන්න පුළුවන්. උභයක්කය මරණය කියන ආයුෂයත් කර්මයක් ඉවර වෙලා, උපච්ඡේදක මරණයේ ආයුෂයත් කර්මයක් ඉතිරිව තිබියදී හදිස්සියේ මරණයට පත් වෙන්න පුළුවන්. ඒ කෙබඳු ආකාරයකින් මරණය කියන ධර්මතාවයට පත් වූහොත් ඒක සැපයි කියලා සලකන්නේ නැහැ. මේ ලෝකයේක දුකක්. ඉතින් මරණයෙන් ගැලවෙන්න තමයි අවසාන වශයෙන් මේ සත්වයෝ උත්සාහවත් වෙන්නේ. නමුත් මරණයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මේ සංසාරේ උපන්නොත් මැරෙනවම තමයි. ඒ නිසා මේ මරණ දුක මේ ලෝකේ නැති කරා නම් ඒ නැති කරේ බුදුපස්සේ බුදුමහරහතන් වහන්සේලා පමණමයි. ඒ උත්තමයන් වහන්සේලා කවදාවත් මිය යන්නේ නැහැ, පිරුණම් පාන්නේ නැහැ. ඇයි? උන්වහන්සේලා මරණය සම්පූර්ණයෙන් ප්‍රහාණය කළායි, කෙලෙස් උපතක් නැති කරපු නිසා. දැන් කෙලෙස් උපතක් හිමි ඔබ අපි හැමදෙනාම නැවත 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 සංසාරේ ඉපදෙන උපන්නා නම් ලෙඩ වෙනවා, වයසට යනවා, හැනුම් වැළපුම සහිත සංසාරේ දුකට ඇදගෙන වැටෙනවා. ඒ නිසා අපි මේ මරණය ගැන නිතර නිතර සිහි කරන්නට ඕනි. මරණ ධම්ම පච්චවේකනතාව ඇති වෙන්නට ඕනි. දැන් මේ ලෝකයේ මරණය පිළිබඳව තමයි අඩුවෙන්ම හිතන්නේ. ඇයි? ආත්ම දෘෂ්ටිය නිසා. හැබැයි අකමැතිම අප්‍රියම මරණය කවදා හරි දවසක අපේ ජීවිතයට එනවා. ඒ සම්මුති මරණය. ඉතින් ජීවිතේ අනියතයි, මරණය නියතයි, ජීවිතේ අනියතයි, මරණය නියතයි කියලා හරි මේ පින්නතුන්ලා සිහි කරන්න පුරුදු වුණොත් මරණය පැමිණෙන වෙලාවේදී අමුතු බයවීමක් නැහැ, අමුතු තිගැස්මක් නැහැ. මොකද මරණය කියන කාරණයට කලින්ම සූදානම් වෙලා උන්නේ. නැත්තම් ආදුනික දෙයක් තමයි මරණය කියලා ඒ වෙලාවේ මූණ දෙන්න ගියොත් පින්වත්නි ඒ වෙලාවේදී හිත හදාගන්න බැරි වෙලා යනවා. මරණ භය ඇති වෙලා ඊළඟට චුත වෙන අවස්ථාවේ හිත හදාගන්න බැරිනු දුගතියට වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕනේ ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම උත්තමයෝ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලානි, පරම කල්යාණ මිත්‍ර උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා කාලාන රූපිය පින්වම් පාවදාලා. ඒ වගේම ආර්ය ශ්‍රාවක උත්තමයන් වහන්සේලා කලුරිය කළා. ලෝකයේ ශ්‍රේෂ්ඨ බවට පත්වුණු මහා රාජවරු, සිටුවරු, මැති ඇමැතිවරු මිය පරලොව ගියා. මහා රාජධානි නෂ්ටාවශේෂ භාවයට පත්වුණා.
මහා සෙම්පතිවරු මුල් ලෝකයේම සොලවගෙන හිටිය බලපරාක්‍රම විහිදුවාගෙන සිටි මහා සෙම්පතිවරු පෞමිය පරලෝ ගියා. මරණයේ හමුවේ පරාජයට පත් වුණා. කුලයෙන් උසස් කුල වංශ උදවිය මිය පරලෝ ගියා. ධනයෙන් උසස් ධනවන්තය මිය පරලෝ ගියා. මරණයට උදුරු වුණා. ඒ නිසා මේ ලෝකයේ එවන්නන්ටත් එවැනි ධර්මතාවයක් උරුම වුණා නම් මා වෙන්නන්ට කවර කතාවක්ද දෙමිතන්ට ඕනේ. අපි ආච්චිලා සීයලා ආදී අපේ අතීත පරම්පරාවේ මුතුන් මිතුමිය පරලෝ ගියා. එන අපටත් ඒ මරණේ කාන්තයි පොදුයි. ඒ විදිහට හිතනකොට පින්වත්නි අර මරණ බය අඩු වෙලා යනවා. ඒ නිසා පෞද්ගලිකව තමන් හිතන්නට ඕනේ මරණය පිළිබඳව ඒ විදිහට. ඒ නිසා මේ මරණේ දුකක් කියලා නුවණින් ඥානවන්තව කල්පනා කරනකොට මරණය පිළිබඳව සිහිය උපදව ගන්නකොට තමන්ට බොහොම සැනසෙල්ලක් ජීවිතය ඇති කරගන්න මෙලොව වශයෙන්ම ලැබෙනවා. ඒකට ජරා මරණ දෙක මේ සංසාරේ බොහෝ කාලයක් අපි මුහුණ දුන්න අම්මුණිහිරීම කටුකම අදගීම් දෙකක්. ඒ විදිහට ශෝකය පරිදේවය කායික මානසික දුක් දුම්නස් මේ සියල්ලම පින්වත්නි ජීවිතෙහි බොහෝම අපි අකමැති අප්‍රිය අමනාප කාරණා වශයෙන් තමයි සලකන්නේ. නමුත් ඒ සියල්ල අපට කවදා හරි දවසක ගොදුරු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ සියලු දුක්වලට උත්තර හම්බ වෙනවා. ඒ උත්තර ටික ලබා ගන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දෙසවන යොමු කරලා නුවණින් මනසිකාර කරමින් තමන්ගේ ජීවිතයේ ඒ බුදුරජාණන් වහන්සේගේ අනුදැන වදාළ ප්‍රතිපදාව තුල හික්මවන්නට පුරුදු පුහුණු වෙන්නට ඕනේ. ලේසි වැඩක් නෙවෙයි. බොහෝ කාලයක් සංසාරේ අපි පුරුදු කරේ මේ හිත ඉල්ලන දේ අරමුණු. ඒ ඉල්ලන හැම අරමුණක්ම අඩු වැඩි වශයෙන් සපයා දීමත් ඒ අරමුණ මත මුලාවටපත් වීමත් අතර වෙන කිසිවක් නෙවෙයි. ඉතින් බලන්න උදාහරණයක් වශයෙන් දැන් ඔබේ හිත කියනවා මෙන්න මේ උපකරණය අරන් දෙන්න කියලා. ඒ උපකරණය කෙරෙහි තියෙන ආසාව නිසා අරමුණ බලවත් නිසා දැඩි නිසා ඒ උපකරණය ඉල්ලන හිත. හැබැයි ඒ උපකරණය ලැබුණයි කියලා ඒ උපකරණ පිළිබඳ තිබිච්ච ආසාව නැති වුණේ නැහැ. ඒ කොයි තරම් ලැබුණත් මේ හිතට ඇතිවීමක් නැති බැවේ. ඒ නිසා අපි කල්පනා කළ යුතු වන්නේ මේ හිතත් එක්ක කටයුතු කරන ලෝකෙහි හිත පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්න ලෝකෙහි ඉතාම ඥානවන්තව තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීම. මොකද මේ වටිනා ජීවිතයක් අපට හම්බෙලා තියෙනනේ. හැමදාම මනුස්ස ජීවිතේ උපදින්නේ නැහැ, සද්ධර්මයේ හම්බ වෙන්නේ නැහැ, කල්යාණ මිත්‍ර ඇසුර නැහැ නේ. ඒ නිසා මෙන්න මේ උතුම් අවස්ථාව අපේ අපතේ නොයවා අපේ ජීවිතයේ ආලෝකමත් කරගන්නට අවස්ථාවක් කරගන්න ඥානවන්ත උදවිය. ඉතින් ඒ නිසා පින්වත්නි මේ පංච උපාදානස්කන්ධයන් කොටින්ම කියත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධ පරිහරණය තමයි මෙතන දුක කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධ පරිහරණය කිරීම රූපයක් වශයෙන් වේදනාවක් වශයෙන් සංඥාවක් වශයෙන් නේ. මේ විදිහට මේ පංච උපාදානස්කන්ධය පරිහරණය කිරීම නිසා ඇතිවන්නා වූ මානසික දුක්ඛය තමයි විශේෂයෙන්ම මෙතන දුක කියලා කියන්නේ. ඒ නිසානේ ධර්මපාඨයේ සඳහන් කළේ යම් පිච්ඡං නලපති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කොටින්ම කියතොත් පංච උපාදානස්කන්ධයම තමයි දුක කියලා කියන්නේ. ඒ නිසා මෙන්න මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව නුවණින් විදර්ශනාවක් ඇතිකර ගැනීම, විමසීමක්, විපස්සනා මනසිකාරයක් ඇතිකර ගැනීමයි මේ ජීවිතය අවබෝධ කර ගැනීමට තියෙන උතුම් අවස්ථාව. දැන් රූප උපාදානස්කන්ධය ගත්තාම පඨවි ආපෝ තේජෝ වායෝ යන ඒ සතර මහා භූතයන්. ඒ වගේම මේ සැදුම්ලත් ඇසට නොපෙනෙන ගැටෙන රූපය, බාහිර රූපය, ආධ්‍යාත්මික රූපය කියලා කියනවා. වේදනාගම අපි කවුරුත් දන්නව මේ ආයතන හය තුලින් ගන්න අරමුණු නිසා ඇතිවෙන විදින ස්වභාවය. ඊළඟට සංඥා කියලා කිව්වහම ආයතන හඳුනා ගන්න ස්වභාවය. සංකාර කියන්නේ චේතනා. විඥාන කියලා කියන්නේ සිත කෙරෙහි බැඳී යාම විඥාන උපාදාන ස්කන්ධය. සිත ආරමුණුත් එක්කලා බැඳී යනවා. ඉතින් මෙන්න මේ විදිහට පින්වත්නි අපේ ජීවිතය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංචවිධ ධර්ම සමූහයත් එක්කලා එකට ආබද්ධව එකට ඇලිලා ගහට පොත්ත පොත්තට ගහ වගේ තමයි පවතින්නේ. ඉතින් ජීවිතේ පුරාම
දුක්විඳමින් පංචුපාදානස්කන්ධ පරිහරණයේ තමයි අපි යෙදෙන්නේ. ඒ නිසා මේ කාරණා පිළිබඳව වෙන වෙනම අරගෙන විදර්ශනාවට නුවණට කල්පනා කරන්නට ඕනි. ආයතන හය තුලින් ඇතිවන වේදනා හය පිළිබඳව, ඒ වගේම රූපය ආදී සංඥා හය පිළිබඳව, ආයතන ගත්තම ආයතන හය පිළිබඳව නුවණින් සලකමින්, නුවණින් විමසමින්, නුවණින් කල්පනා කරමින් කටයුතු කරන්නට ඕනි. එතකොට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන ඒ බලවත් වෙන ස්වභාවයන් යරපත් කර ගන්නට වාසනාව ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ මේ තරම් ගැඹුරු වූද, විසිතුරු වූද ධර්ම කාරණා එමටයි. ඒ ගැන අපි ගෞරව සම්ප්‍රයුක්ත වෙලා ජීවිතය ගැන අවබෝධ කර ගැනීමට, ජීවිතය පිළිබඳව තියෙන දැඩි ග්‍රහණය, උපාදානීය දෘෂ්ටිගත වීම අඩු කර ගැනීමට ඥානවන්තව කටයුතු කරන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙම නොවුනොත් පින්වත්නි, මේ ලබාගත් ජීවිතයෙන් පළක් තියෙනවද? ආහාර පාන පීම, රැකිරක්ෂා කිරීම, ගෙවල් දොරවල් තැනීම, දුවදරුවන් තැනීම ආදී මේ කටයුතු ටික පමණක් සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? නුවණින් හිතන්න. ওই කාරණා ටික ත්‍රිසං ලෝකේ සතුන් පවා කරගන්නු. සතුන් හදන එක, සත්වයෝ බිහිකරන එක, ඒ වගේම ආහාර පාන සොයා ගැනීම ආදී සියලු කටයුතු ත්‍රිසං ලෝකේ සත්වයන් පවා සිද්ධ කරන මනසින් උසස්, මානසිකත්වයෙන් උසස් මනුෂ්‍ය ජීවියෙක් වශයෙන් අපි උපන් වෙලාවේදී අපේ ජීවිතය ඒ වගේ පටු වූ කාරණයකට පමණක් දිය කරලා දාලා ජීවිතය අවසන් වෙනකොට අප්‍රමාණ වූ අකුසල් කන්දරාවක් ජීවිතයේ දායාද කරගන්න හේතු හදාගන්න එපා. ඒ නිසා අපි කල්පනාකාරීව, ඥානවන්තව අපේ සිත, අපේ කය, අපේ වචනය කියන ద్వාරත්‍රයෙන් රාග, ద్వේෂ, මෝහ, මාන්‍ය ආදී කිලේස ධර්ම ඇතුළත් වෙලා අපේ අරමුණු අපිරිසිදු බවට පත් කරලා දුර්ගතියට ඇදලා දාන තැනට අපි හිතපත් කරන්නට පුළුවන් කෙලෙස් අරමුණු වලට. ඒ නිසා අපි ඥානවන්ත වෙන්න ඕනි. ඉතින් මා මේ විස්තර කළේ විශේෂයෙන්ම ගැඹුරුම කාරණයක් වුණත් තාමත්ම සරලව මේ ජාති, ජරා, ව්‍යාධි, ශෝක පරිදේව ආදී කොට ඇත්තා වූ මේ දුක් රැස අපේ ජීවිතවලට බලපාන ආකාරය. ඒ නිසා හැම වෙලාවකම අපි කල්පනා කරන්න ඕනි, උපන්නා වූ සත්වයා මරණය දක්වාම අප්‍රමාණ දුක් රැසකට ගොදුරු වෙලා වාසය කරන්නේ. අවබෝධයේ මධිකම නිසා තමයි අකුසල් කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව රාගය උස්සන්න වීම නිසා අකුසල් කරගන්න එපා. ද්වේෂය උස්සන්න වීම නිසා දේශමූලික හිත උපදවගෙන අකුසල් කරගන්න එපා. මෝහය මුල් වීම නිසා මෝහගත දෘෂ්ටියෙන් යුක්තව අකුසල් කරන්න එපා. එහෙම කළොත් ඉන්නේ විපාකයේ සරයි ඔබටයි විඳින්න වෙන්නේ. දැන් මේ දිනවල ඕ දෙනෙක් මේ ස්වාමින් වහන්සේලාත් අපිත් එක්ක සාකච්ඡා කරමින් මහා කතිකාවතක් යනවා. මේ ප්‍රාණඝාතනය, එහෙම නැත්නම් ඝාතන අකුසලය පිළිබඳව, ඒ විපාකයේ සහ විපාක ශක්තිය පිළිබඳව තොර දේශමූලික හිතක්. දැන් අකුසල් සිත් පිළිබඳව කතා කරනකොට අභිධර්ම ක්‍රමයට අනුව එහෙනම් ඝාතනය කියලා කියන්නේ ද්වේෂමූලික සිතක්, ව්‍යාපාදී දක්වා දියුණු වෙච්ච නිරේ උපත ලබන්න තරම් බලගත් වන අකුසල විපාකයක් තමයි හම්බ වෙන්නේ. තරම් බලවත්. ඒ නිසා ඝාතනය පිළිබඳව, ඝාතන අකුසලය පිළිබඳව කතා කිරීමේදී පින්වත්නි විශේෂයෙන්ම අපි නුවණින් දැනගන්නට ඕනි කාරණා පහක්. ඒ ඝාතනයට ලක්වෙන සත්වයා සහ ඒ කරන පුද්ගලයා, සම්බන්ධ වෙන පුද්ගලයා හා සම්බන්ධව තියෙන මානසික සම්බන්ධය විශේෂයි. පණ ඇති සත්වයෙක් වීම, ඒ ගැන දැන ගැනීම පණ ඇති සත්වයෙක් කියලා. මෙය මරමි කියන අදහස, මරණ චේතනාව. ඒ සඳහා උපක්‍රමයක් යෙදීම, අවියාවුද වෙන්න පුළුවන්, වසවිස වෙන්න පුළුවන් කෙබඳු දෙයක්. ඒ උපක්‍රමයේ මගින්ම මරණයට පත්වීම. එනම් ප්‍රාණඝාතන අකුසලයක් වීම සඳහා මෙන්න මේ කරුණ උදා වෙනවා, උපකාර වෙනවා. පණ ඇති සත්වයෙක් වීම, ඒ පණ ඇති සත්වයෙක් බව දැන ගැනීම, මරමි කියන චේතනාව උපක්‍රමයේදී මරණයට, ඒ උපක්‍රමයෙන් මිය යාම, මෙන්න මේ කාරණා පහ හොඳට මතක තියාගන්න ඕනි. ඉතින් මේ පහුගිය දවස්වල බොහෝ දෙනෙක් කතිකාවතක් වුණේ මේ මරණීය දණ්ඩණිය තුලින් මේ බෞද්ධ රටේ මේ බුදුදහම තුල අන්තර්ගත විනය කාරණාවන් තුල මේ ඝාතන අකුසල විපාකය නියෝග ලබා දෙන උදවියටත් ලැබෙනවද කියන කාරණේ. ඉතින් මේ කරවනු පිළිබඳව අපි නොනින් ධර්ම විද්‍යාත්මකව බලන්න ඕනි කාරණයක්. සමාජ විද්‍යාත්මකව නොයෙක් නොයෙක් කරුණු බැලුවත් අපි ධර්ම විද්‍යාත්මකව බැලිය යුතු කාරණයක්ව පවතිනවා. උපසම්පදා ස්වාමින් වහන්සේලාට විනය පිටකේ පැහැදිලි කරනවා පරාජික හතරක්.
උන්වහන්සේලාගේ කාරණාවලදී. ඉතින් එකක් තමයි මරණ වන්නංවා සංවන්නේගේ මරණායවා සමාධිපේ. මරණය වර්ණනා කිරීමවත් මරණයට උපදෙස් ලබා දීමවත් කරන්න එපා කියන එක. අපි හිතමු දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් මරණයට උපදෙස් දෙනවා, එහෙම නැත්නම් මරණය වර්ණනා කරනවා. එතකොට ඒ තුලින් යම්කිසි ඝාතනයකට උදව් වුණා නම් උන්වහන්සේ පරාජිකාපත්තියට පත් වෙන උපසම්පදා මහානකම දෙක නැති වෙනවා. එහෙනම් යම්කිසි මරණීය දඬනියක් මේ රට තුල වේවා නැත්නම් රටක වේවා යම්කිසි ආකාරයෙන් සලසා දෙනවා නම් ඒ සඳහා උපසම්පන්න භික්ෂුන් වහන්සේලාට විනය ධර්මයේ තුල ඉඩක් නැහැ, අවසරයක් නැහැ ඒට අත උස්සන්න ඕනේ සඳහා ප්‍රසාදය පළ කරන්න. ඒක අපි නෝනින් සලකන්නට ඕනේ මෙහිමයි. දැන් යම්කිසි පුද්ගලයෙක් පින්වත්නි ප්‍රාණඝාතයක් කළ සිරගත වෙනවා. සිරගත වුණහන් පස්සේ පුද්ගලයාට කාලානුරූපව ඒ පිළිබඳව විස්තර විභාග කළ මරණීය දඬනය නියම කරා කියලා. ඒක මරණීය දඬනය නියම කරේ කාටද? අර ඝාතන අකුසලයේ කරපු පුද්ගලයාට. දැන් ඝාතනයක් කරපු කෙනාට. එතකොට මෙතනදී ඒ මරණීය දඬනේ ලක්වන පුද්ගලයාට නියෝගයක් ලැබෙනවා. මෙයාව මරන්න ඉල්ලා මරන්න ඕ ආයුධ වලින් පහර දීලා මරන්න ඕ ඒ නොයෙක් රටවල් වල තියෙන්නේ. එතකොට මරණ දඬනේ ගොදුරු වෙන පුද්ගලයාත් මේ යන්නේ තව කෙනෙකුගේ තව පුද්ගලිකුගේ නියෝගයෙන් ආනත්තිකයි. එයාගේ මරණයත් සමානයි. ඒ මරණයට ගොදුරු වෙන මිනිස්සයා මුලින් ඝාතනයක් කරනන් ඒ කරපු කාරණේ සමානයි. මෙතන වෙනස කර තියෙන්නේ නිත්‍යානුකූලව මරන්න නියෝගයක් ලබා දීම ආනත්තිකව. ඉතින් ඝාතනයට අවසර දීම හෝ ඒ සඳහා උපකාර කිරීම ධර්ම විද්‍යාත්මකව ගැලපෙන්නේ නැහැ. ඒක සුදුසු නැහැ. එනිසා එතනදී අපි ඥානවන්ත වෙන්නට ඕනේ. මෙතනදී මේ වැරදි කරුවන් මරණයට පත් කිරීම නෙවෙයි කළ යුතුවන්නේ, වරද මරණයට පත් කිරීමයි. ඉතාම වැදගත් කරුණක්. අසනීපයක් හැදුනහම අසනීපය මරණයට පත් කරනවා මිසක අසනීපකාරය මරලා දාන්නේ නැහැ. දැන් ලෝකයේ ශිෂ්‍ය සම්පන්න ලෝකයේ මරණ දඬනීය කියන කාරණය ඉතා පිළිකුල් පහත් කරුණක් වශයෙන් සලකන්නේ. දැන් මට මතකයි අපේ රටේ වුණත් නොයෙක් ධර්ම දේශනාවලට ගිහිපු අවස්ථාවල සිරකරුව මරණ දඬනීයට ගොදුරු වෙච්ච සිරකරුව මට මුණ ගැහිලා තියෙනවා. කාරණා ගොඩ කතා කරලා තියෙනවා. මේක අවස්ථාවක ළමයෙක් මට ඇවිල්ලා කතා කළා. ධර්ම දේශනාව අවසන් වෙලා මේ ළමයා ඇවිත් මට පූජාවක් කළා. මරණ දඬනීයට ගොදුරු වෙච්ච දරුවෙක් අවුරුදු 30ක පමණ. සබන් කෑල්ලක් ගෙනල්ලා මට පූජා කළා. ඒ සබන් කෑල්ල නිකන් සබන් කෑල්ලක් නෙවෙයි, සබන් කැටයෙන් චෛත්‍යයක් හදලා හරිම ලස්සන චෛත්‍යයක්. එළමේ අඬා මට මේක පූජා කළකෝ අපේ හාමුදුරුවනේ අවුරුදු 5කට කලින් ඔබ වහන්සේ අපට හම්බ වෙන්න තිබුණේ. එහෙම වුණා නම් අපේ හාමුදුරුවනේ අපි අද මෙතන නැහැ කියලා. අවුරුදු 30ක වගේ දරුවෙක්, තරුණ දරුවෙක්, බොහොම ලස්සන පින් ඇති ළමයි. ඉතින් මට හිතුණා ඇයි පුතා ඔයා මේ තත්ත්වෙට පත්ුනේ කියලා අහන්න. ඒ වෙලාවේ මට මතක් කරා ස්වාමීන් වහන්සේ මගේ තාත්තා දැන් මරණ දඬුවම් යොමු වෙලා ඉන්නේ. මගේ තාත්තා නොකරපු වරදකට යම් බලවතෙක්ගේ පෙළඹවීමෙන් මගේ තාත්තා වැරදිකරුවෙක් කළා අද මේ සිරමැදිරියට ආවා. ඒ නිසා මගේ තාත්තා නිවැරදිකරුවෙක් වෙහිටලා වැරදිකරුවෙක් කළා මේ දඬුවම් පත්වීම නිසා මම තරුණයි. මට බලාගෙන ඉන්න බැරි නිසා මම ඇත්තටම ඝාතනයක් කළා මං ආවේ කිව්වා. ඒක බලන්න මේ සමාජ තත්වය. ඉතින් ඒ අවස්ථාවේදී මටත් පුදුම හිතුණා මේ වගේ ජීවිතයක් තියෙනවා. ඉතින් එවැනි ජීවිත, ඒ කියන්නේ සැබවින්ම වැරදි නොකරපු බොහෝ දෙනාගේ සමාජයේ පෙළඹවීම, සමාජයේ තියෙන පීඩණය නිසා වරදට පෙළඹිච්ච පිරිස පහත් පන්තියේ පල්ලෙයා සාමාන්‍ය ජීවිත ගත කරන මිනිස්සු. ඒ නිසා ඇත්ත වශයෙන්ම මෙවැනි කාරණා පිළිබඳව පුළුල් කතිකාවතක් අපේ රට තුළ ඇති වෙන්නට ඕන. එහෙනම් මරණය සඳහා උපදෙස් දීම, මරණය සඳහා අණකිරීම, මරණය සඳහා අවශ්‍ය ආයුධ සපයා දීම කියන මෙන්න මේ කාරණාවලින්ද අකුසලයට උපකාර කළා වෙනවා. එහෙනම් අපි හිතමු මරණ දඬනේ තීන්දුව කළා නම් ඒ තීන්දුව කරන පුද්ගලයා කො රටේ රජුරුව වෙන්න පුළුවන්, නැත්නම් නඩුකාරු උන්නාසි වෙන්න පුළුවන්, වෙන යම් කෙනෙක් වෙන්න පුළුවන්, අදාළ නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ පුද්ගලයාද ඒ අවස්ථාවේ මේ කාරණා පහට සම්බන්ධයි. ඒ මරණයට පත්වන සත්වයා පණ ඇති සත්වයේ වීමක ඒ බව දන්නවා. එල්ලලා හෝ මරණව කියන චේතනාව තියෙනවා. උපක්‍රමයකුත් යෙදෙනවා එයින් මැරෙන බව දන්නවා. එනිසා මරණීය දඬනීය කියන කාරණය දේශමූලික හිතක් සහ එවැගේම බෞද්ධ ශාසන ධර්මයේ තුල කිසිසේත්ම ගැලපෙන්නේ නැති කාරණේ. ඉතින් මේ පිළිබඳව පුළුල් කතිකාවතක් ඇති වෙන්න ඕනි. ඉතින් වරද මරණව මිසක වැරදි කරුවන් කවදාවත් මරණයට පත් කරලා මේ වැරදි ලෝකේ නැති කරන්න බෑ. මේ කිලෙස් ගිනි ඇවිලෙන හිත තුල තමයි මේ කරුණ තියෙන්නේ. ඒ සඳහා වැඩි පිළිවෙලක් ඇති කර ගන්නට ඕනි. පූජ්‍යපක්ෂය, එවැගේම මේ පාලන තන්ත්‍රය තුල ඉන්න පිරිස්, රාජ්‍ය එකතු වෙලා මේ පිළිබඳව ආධ්‍යාත්මික පුනරුත්ථාපනයක් සිරකරුවන් පිළිබඳව ඇති කරන්නට ඕනි. ඉතින් ඒක දිග තමයි අපි වෙන්නට ඕනි. එහෙම නොවේ
වැරදි මරන්නේ නැතුව වරදකරුවන් මරලා කවදාවත් මේ ලෝකේ සුවදායක කරන්න පුළුවන් කමක් නැති නිසා ඒක අපි කල්පනා කරන්නට ඕනි. දේශමූලික සිත එහෙම නැත්නම් ව්‍යාපාද හිත සංසාරේ බොහෝ දුක් පිනිස පවතිනවා. ඉතින් මේට වඩා මම දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ උතුම් දේශනාව තුලින් ඔබට යම්කිසි අවබෝධයක් ඇති වුණා නම් ඒ අවබෝධයේ හිට ඔබ ඉතාම හොඳින් සීල සමාධි ප්‍රඥා වඩමින් මේ රට තුල ඔබේ ජීවිතය ධර්මයේ තුල පවත්වන්නට ලැබේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. කරන කලට පව මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ. නිසා රංචු ගැහිලා සතුටින් අකුසල් කරාට බලයේ ශක්තිය තියෙන කාලේ පව් කළාට විපාක විඳින්න වෙන තනියම අඬමින් වැළපෙමින් ශෝක කරමින්. ඒ නිසා ඒ ගැන කල්පනා කරමින් ඔබ අප හැම දිනාටම අකුසලයෙන් ගැලවිලා කුසලියේ දිලා මේ ආත්ම භාවයේ සුවපත් කරගෙන සංසාර දුකින් නිදහස් වීම සඳහා මේ තුන් ධර්මය උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංස කුසල බලෙන් සීල දනාටම අමා සැපතම සැලසේවා. කෙලෙස් වලින් පිරි මේ ලෝකයේ තුල මේ කෙලෙස් වලින් ඈත්ව නිවන් අවබෝධ කරගන්නට අපේ ගරු ස්වාමින් වහන්සේ දේශනා කළ ධර්ම කරුණු ඔබට මඟ විවර කරන කරුණක් බවට පත්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ඉරිදා දම්සක්නද ධර්මදේශනයේ පැවැත්වූ හම්බන්තොට විහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය ආචාර්ය පූජ්‍ය නාගුණ සද්ධාලෝක ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. ඒ වගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් බොහෝ දිනකට ධර්ම ඥානය ලබා දෙනට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී සම්පත්තිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි හැම දිනම එක ප්‍රාර්ථනා කරමු. ලබන සතියේ සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේදීම සිරස FM දම්සක්නද ධර්මදේශනය ශ්‍රවණය කරන්න එන්න කියන ආරාධනයත් එක්ක අපි ඔබෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.